මේ කතාව කවදාහරි දවසක ඉතිහාසයේ ලියද්දි මම මේ ඉල්ලීම මුලින්ම කළේ ඉතාමත්ම මිත්‍රශීලීව බව ලියවෙයි නේද? ඉතින් මේ දෙබස ඔයාට මතකද? මේකවිල්ල කුඹියෝ ටෙලිඩ්‍රාමා එකේ 56 වෙනි කොටසේ දෙබසක්. කොහොමරි මේ වගේම දෙයක් පසුගියදා පුටින් විසින් කළා. ඇමරිකාවෙන් ඉතාමත්ම හොඳින් දෙයක් ඉල්ලුවා. රුසියාව ඇමරිකාවෙන් පැහැදිලිවම ඉල්ලුවා යුක්‍රේන යුද්ධය නවත්තලා යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා එන්න කියලා. හැබැයි ඒක කලේ නැති වුණොත් මේ වෙනකොට භයානක තීරණයක් ගන්න සූදානම්. ඉතින් රුසියාව මේ වෙනකොට භයානක අභ්‍යවකාශ අවියක් නිර්මාණය කරනවා කියලා ඇමරිකානු බුද්ධ්‍යංශයේ පෙන්ටගනයට වාර්තා කරලා තියෙනවා. රුසියාව තාම මේක හදලා ඉවර නැහැ. තාම හදාගෙන යනවා. හැබැයි හැදුවට පස්සේ අභ්‍යවකාශයේ තියෙන ඕනම සැටලයිට් එකක් ප්‍රබල ලේසර් එකක් ගහලා විනාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ රුසියාවට තාමත් ඇමරිකාවට ඇටෑක් කරන්න බෑ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රුසියාවේ ඒ සැලසුම වැරදුනොත් ක්‍රියාත්මක කළ හැකි B සැලසුම් තියෙනවා. මේ B ප්ලෑන් ක්‍රියාත්මක කළොත් මේකෙන් ලංකාවටත් විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ B ප්ලෑන් කියලා කියන්නේ? ඉතින් ඒ ගැන අද අපි කතා කරමු මේ වීඩියෝවෙන්. එක පැත්තකින් රුසියාවේ හමුදාව යුක්‍රේනයට පහර දෙන්න එකතු වෙනවා. තවත් පැත්තකින් ඊශ්‍රායල් හිස්බුල්ලාහට පහර දීමට හමුදාව ලෑස්ති කරනවා. තවත් පැත්තකින් චීනය තායිවානයට ගහන්න තමාගේ හමුදාව ලෑස්ති කරනවා. ඒ වගේම තවත් පැත්තකින් උතුරු කොරියාව දකුණු කොරියාවට ගහන්න ලෑස්ති වෙනවා. කලාප 4ක යුද්ධ 4ක් වුණාට මේ සෑම යුද්ධයකටම ඇමරිකාව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඇමරිකාවට පැති 4කින් යුද්ධය සඳහා සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඇමරිකාවේ ප්‍රබලතම යුද නෞකාවක් වන තියඩෝර් රුස්වෙල්ට් නෞකාව මේ වෙනකොට තියෙන්නේ දකුණු කොරියාවේ මුහුද ළඟ. තියඩෝර් රුස්වෙල්ට් නෞකාව විතරක් නෙවෙයි. තවත් මේ වගේ යුද නෞකා පෙළක්ම තියෙනවා. ඇමරිකාව දකුණු කොරියාව සහ ජපානය සමග යුදාභ්‍යාසයක් පැවැත්වීම සඳහා තමයි මේ යුද නෞකාව දකුණු කොරියාව අසන්නට ගිහිල්ලා තියෙන්නේ. පසුගියදා ක්‍රිමියාවට යුක්‍රේනය විසින් හානිකර මිසයිල ප්‍රහාර රැසක්ම එල්ල කරලා තිබ්බා. කොහොමරි මේ නිසා රුසියාවේ සිවිල් වැසියන්ට තුවාල වෙලා තිබ්බා. මෙහිදී යුක්‍රේනය විසින් රුසියාවට මිසයිල ප්‍රහාර පහක් එල්ල කළ අතර ඉන් 4ක්ම රුසියානු ආරක්ෂක පද්ධති මගින් නවත්තලා දැම්මා. ඒත් එක මිසයිලයක් විතරක් ඇවිල්ලා වැදුනා. මේකෙන් 5 දිනක් මරණයට පත් වුණු අතර තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. කොහොමරි ක්‍රිමියාවට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව ඇමරිකාවට චෝදනා එල්ල කරලා තියෙනවා. මොකද මේ ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ ඇමරිකාව සපයපු දිගුදුර මිසයිල භාවිතා කරලා. ඒ නිසා රුසියාව පවසන්නේ මේ සඳහා වගකීම ඇමරිකාව විසින් ලබා ගන්න ඕනේ කියලා. කොහොමරි මිසයිල 5ක් එල්ල කළාම එක මිසයිලයක් වදිනව නම් යම් මෙහෙකින් මිසයිල 50ක් එල්ල කළොත් මිසයිල 5ක්වත් වදිනවා. ඒ කියන්නේ ඇමරිකානු මිසයිල වලට රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතිය හරහා ගමන් කරන්න 20% ක විතර හැකියාවක් තියෙනවා කියන එක තමයි. මොකද ඇමරිකාවේ මිසයිල ඉතාමත්ම දියුණු ආකාරයේ මිසයිල. කොහොමරි ගොඩක් අය හිතුවේ මේකට පුටින්ට ගොඩක් තරහ ගිහිල්ලා විශාල ප්‍රහාරයකට යයි කියලා. ඒ වුණාට පුටින් ඒ වෙනුවට යුක්‍රේනයට අවසන් අවස්ථාවක් දුන්නා. කොහොමරි මේ සාම සාකච්ඡාවල කොන්දේසි දෙකක් තිබ්බා. එකක් තමයි යුක්‍රේනය නේටෝ අපේක්ෂාවන් ඉවත් කරගත යුතුයි. අනිත් එක තමයි රුසියාව විසින් අල්ලගත්ත ප්‍රදේශ රුසියාවටම බාර දෙන්න ඕනේ. කොහොමරි මේවට යුක්‍රේනය එකඟ වුණේ නැහැ. දැන් තමයි මේ වීඩියෝ එකේ ආපහු මුලට අපි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඇමරිකාවටත් දෙයක් කිව්වා. හැබැයි ඒ දේ කිව්වේ ඉතාමත්ම සුහදශීලීව. හැබැයි ඇමරිකාව ඒකටත් කිසිම පිළිතුරක් දැක්වුවේ නැහැ. කොහොමරි වාර්තාවන විදියට මේ වෙනකොට නව ප්‍රහාරයක් සඳහා රුසියානු හමුදාව එක් රැස් වෙමින් ඉන්නවා. යුක්‍රේනයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන්න තමයි සූදානම් වෙන්නේ. කොහොමරි උතුරු කොරියානු හමුදාවත් මේ යුද්ධය සඳහා පැමිණීමේ විශාල අවදානමක් තියෙනවා. එහෙමනොත් මේක ඉතාමත්ම ඉක්මනින් ලෝක යුද්ධයක් බවට අනිවාර්යෙන්ම පත් වෙන්න පුළුවන්. කොහොමරි කලින් කිව්වා වගේම ලෝකයේ ඕනම චන්ද්‍රිකාවකට පහර දිය හැකි අවියක් මේ වෙනකොට රුසියාව විසින් නිෂ්පාදනය කරමින් ඉන්නවා. මේක පවසලා තින්නේ ඇමරිකාව විසින්. හැබැයි රුසියාව කියලා තියෙනවා මේක හදලා ඉවරයි කියලා. හැබැයි තාම සේවයට යොදවලා නැහැ. කොහොමරි මේ අවිය තාම හදලා නැහැ කියලා උපකල්පනය කළත් යුද්ධයකදී අවශ්‍ය වුණොත් පහර දෙන්න අවශ්‍ය ආයුධ මේ වෙනකොටත් රුසියාව විසින් අභ්‍යවකාශගත කරලා තියෙනවා කියලා පෙන්ටගනය කියනවා. කොහොමරි රුසියාව මේ වැඩේ කරලා තින්නේ අලුතින්ම නෙවෙයි. 2017 වගේ කාලයක ඉඳලා රුසියාව මේ සඳහා සූදානමින් ඉඳලා තියෙනවා. කොහොමරි මුලදී මේවා හඳුනාගෙන තින්නේ සාමාන්‍ය අභ්‍යවකාශ යානා විදිහට. කොහොමරි ඇමරිකානු චන්ද්‍රිකාවලට ප්‍රහාරයක් එල්ල කළොත් අනිවාර්යෙන්ම ඇමරිකාවත් ඊට ප්‍රතිචාර දක්වන බවට ඇමරිකාව පවසලා තියෙනවා. ඉතින් අපි නිකමට හිතමු ලොකු න්‍යෂ්ටිකාවියක් අභ්‍යවකාශයේ පුපුරවලා දැම්ම කියලා. අභ්‍යවකාශය තුළ බලවත් න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවලා දැම්මොත් ඒකෙන් නික්මන විද්‍යුත් චුම්බක තරංග මගින් සියලුම චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි බවට පැවසෙනවා. කොහොමරි රුසියාව පවසන්නේ තමන්ට කෙසේ වෙතත් ඇමරිකාවට නම් ඒ වගේ සැලසුමක් තිබෙන බවයි. ස්ටාලින් කියලා කියන්නේත් මෙහි එක් පියවරක් විදියට තමයි රුසියාව හඳුන්වලා දෙන්නේ. කොහොමරි B සැලැස්ම විදියට රුසියාව පෘථිවියම ආවරණය වන විදියට EMP අවියක් පුපුරවා හැරියොත් මොකද වෙන්නේ? එහෙනම් අපේ GPS වැඩ කරන්නෙත් නැහැ. මේ අතර අනිත් පැත්තෙන් ඊශ්‍රායලය
කොහොමරි කලින් කිව්වා වගේම ඊශ්‍රායලයේ හිස්බුල්ලා සංවිධානය හට ප්‍රහාර එල්ල කරන්න තමයි හදන්නේ. ඒ වුණාට වැඩේ තියෙන්නේ හිස්බුල්ලා කියන්නේ විශාල පිරිසක් ඉන්න සංවිධානයක්. ඒ නිසා ඊශ්‍රායලයට හමාස්ලා විනාශ කළාට වඩා වැඩි බලයක් හිස්බුල්ලා සංවිධානය විනාශ කරන්න යොදවන්න වෙනවා. අනිත් එක තමයි හිස්බුල්ලා පිටිපස්සේ ඉන්න ඉරානය. මොකක් හරි යුදමේ තත්ත්වයක් වර්ධනය වුණොත් මුළු ලෝකයේම තෙල් වෙළඳාම කඩාකප්පල් කරලා ලෝකාර්ථිකයට මරුපහරක් එල්ල කිරීමේ හැකියාවක් ඉරානයට තියෙනවා. ප්‍රධාන තෙල් සැපයුම් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය අසල පිහිටා තියෙනවා. කොහොමරි මුළු ලෝකයේම විශාල න්‍යෂ්ටික යුද්ධයක් ආසන්නයේ ඉන්නවා කියලා විචාර බුද්ධියක් තියෙන ඕනම කෙනෙක්ට පැහැදිලිව පේනවා. ඉතින් මේකට හරියටම උත්තරේ දෙන්න බැරි ලෝකේ පුරාම රහසිගතවත් ඕනතරම් න්‍යෂ්ටිකවි සංචිත පවත්වාගෙන යන නිසායි. ඒ කියන්නේ ඇත්තටම තියෙන න්‍යෂ්ටිකවි ප්‍රමාණය තියෙනවා කියලා පවසන න්‍යෂ්ටික අවිවලට වඩා විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්. කොහොමරි දැනට වාර්තාවල සඳහන් ආකාරයට ලෝකයේ තිබෙන න්‍යෂ්ටිකවි වලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඇමරිකාවට සහ රුසියාවට. ඉතින් වාර්තා වෙන විදිහට රටවල් වල තියෙන ප්‍රධාන නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න න්‍යෂ්ටිකවි 3ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ගණනය කිරීම වලට අනුව මේ න්‍යෂ්ටිකවි යුද්ධයක් ඇති වුණොත් බිලියන 5කට ආසන්න පිරිසක් මරණයට පත් වෙනවා කියලා විද්‍යාඥයන් අනුමාන කරලා තියෙනවා. බොහෝ දෙනෙක් මරණයට පත් වෙන්නේ න්‍යෂ්ටික පිපිරීම වලින් නෙවෙයි. න්‍යෂ්ටික පිපිරීමකදී ඇතිවන දුම්බලාව පෘථිවියේ ඉහළ අහසේ රැඳෙනවා. ඒ නිසා හිරු එළිය වැටීම අවම කරනවා. මේ නිසා පෘථිවියට වසර කිහිපයක් ශීත කාලයක් ඇති වෙනවා. ඉතින් ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ට නම් කන්න නැතුව මැරෙන්න තමයි වෙන්නේ. කොහොමරි දියුණු රටවල් විසින් දැනටමත් ආහාර එක්රැස් කරමින් ගබඩා කරලා තියාගන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මෙහෙම න්‍යෂ්ටිකවි ගැටුමක් සිද්ධ වුණොත් ලංකාවට ඇතිවන අවදානම ගැන අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අපි මාතෘකාවේ පවා සඳහන් කළේ මින් ලංකාවටත් විශාල අවදානමක් ඇති වෙනවා කියලා. ඉතින් මේ වගේ තත්වයකට අපිට මුහුණ පාන්න සිද්ධ වුණොත් අපිට ජීවිතය රැක ගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම කිසිම දේශපාලකෙක් උදව්වට එන්නේ නැහැ කියලා හිතාගෙන ඒ කමෙන්ට් එක දාන්න. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදෙමු අපි දැනුවත් ගෑස් රෙගියුලේටරේ අවුරුදු 5කට වතාවක්, ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.